තවත් එක හබලක් ඔබේ අත් දෙකට දෙන්න අපි අද ඇවිල්ලා ඉන්නවා. ඔව්. ඉස්සරහට යන මේ ලස්සන ගමනේ බොරු රුවල් හබල් විසි කරලා පියවරෙන් පියවර අඩියෙන් අඩිය දෙවියන් වහන්සේත් එක්ක යන ගමනට ලස්සන හබලක් අපි ඔබට අද අරගෙන ආවිල්ලා ඉන්නවා. මොකද්ද මේ හබල? අද ඔබට අපි දෙන හබල මොකද්ද? අද ඔබේ අතට අපි දෙන මේ බලගත් ආයුධය මොකද්ද? දයාබර සහෝදර සහෝදරියනි, පාපයට අලුත් නමක් අරගෙනයි මං අද ආවේ. ඔව්, පාපය ගැන ගොඩාක් නිර්වචන තියෙනවා. පාපය ගැන මිනිස්සු ගොඩාක් කතා කරලා තියෙනවා. පාපය මොකද්ද කියලා ගුරුවරු වැඩිහිටියෝ අපිට ගොඩාක් දේවල් කියා දීලා තියෙනවා. හැබැයි අද වෙනස් විදිහකට පාපේ මුල, පාපේ ගැඹුර, පාපේ උල්පත හොයාගෙන යන්න ඔබත් එක්ක අපි භාවනාවක් කරන්නයි යන්නේ. ඒක හරියට වටිනවා. මොකද අපිට මේ ගමනේ, ජීවිතය කියන මේ මහ ලස්සන ගමනේ එක තැන පල් වෙවි ඉන්නේ නැතුව හෙමින් හෙමින් දෙවියන් වහන්සේට ප්‍රසන්න ගමනක් යන්නට නම් හඳුනාගත යුතු පළමු දේ තමයි පාපය. ඇයි? පාපය එක්ක අපිව නතර කරගෙන අපේ ජීවිත විනාශ කරනවා. එහෙම නැත්නම් පාපය අපිව වෙන පාරක වැරදි ගමනාන්තයට අරගෙන යනවා. අන්නේ හින්දා අඳුනාගත යුතු පළමු දේ තමයි පාපය. මොකද්ද මේ පාපය කියන්නේ? දයාබර සහෝදර සහෝදරියනි, පාපයට ලස්සන වචනයක් සුද්ධාත්මයාණෝ අපිට අනාවරණය කරලා දුන්නා. ඒක අකුරු දෙකක වචනයක්. සිංහල භාෂාවෙන් නම් අකුරු දෙකක එක වචනයක්. ඉංග්‍රීසි භාෂාවෙන් නම් එක අකුරක එක වචනයක්. පාපය හඳුනා ගන්න තියෙන මොකද්ද මේ වචනේ? මම. කලබල වෙන්න එපා. හෙමින් අපි යමු. එහෙම කොහොමද වාද? එහෙම කොහොමද වෙන්නේ? පාපය කොහොමද මම වෙන්නේ? මම කොහොමද පාපය වෙන්නේ? කලබල වෙන්න එපා. අපි හෙමින් හෙමින් යමු. මට අනුව පාපය කියන්නේ මම. ඔව්. ඒක මට අනුව කියලා කිව්වට ඒක මම මගේ දර්ශනයක්, මගේ භාවනාවක් නෙමෙයි. ඒක ජේසුස් වහන්සේම මුළු ලෝකයටම දුන්නු යතුරක්. ස්වර්ගයේ දොර ඇරගන්න දුන්නු යතුර තමයි ඔන්න ඔය වචනය. උන්වහන්සේ කියනවා මේ ලෝකේ නසන්න තියෙන එකම එක පාපයයි, ඒ තමයි මම. තම කම නසන්න. උන්වහන්සේ එච්චරයි කිව්වේ. උන්වහන්සේ අපිට වෙන කිසිම යුද්ධයක් කරන්න කිව්වේ නැහැ. දයාබර සහෝදර සහෝදරියනි, උන්වහන්සේ අපිට නසන්න කිව්වේ එකම එක්කෙනයි, ඒ තමයි තම කම. මම, මට, මගේ කියන මේ පුහු ආත්මార్థකාමී බොරු දැක්ම. තම කම නසන් නැති කෙනෙකුට මේ ලෝකෙ කිසිම ගමනක් නැහැ. හැබැයි ලෝකයා කියන්නේ එහෙම නෙමෙයි. ලෝකයා කියන්නේ අපි වටේ ඉන්න අපේ යාළු මිත්‍රයෝ කියන්නේ. පුංචි කාලේ දැන් අපිට සමහරලාට අපේ අම්මලා තාත්තලා පවා කියන්නේ, ගුරුවරු පවා කියන්නේ නේ, හොඳට ඉගෙන ගන්න, ලොකු කෙනෙක් වෙන්න, ලොකු මහත්තයෙක් වෙන්න, ලකුණු ගොඩක් ගන්න, හොඳ නමක් හදාගන්න, නම කැත කරගන්න එපා නේ. මේවනේ කියන්නේ. ඔබට මේව ඇහිලා ඇති, ඔබත් මේවා ගොඩක් අයට කියලා ඇති, මමත් එහෙම කියලා තියෙනවා. දහබල සහෝදර සහෝදරියනි, ටික 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 යාඥාවට යනකොට, ටික 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 නිහඬ ගැඹුරු භාවනාවට යනකොට තමයි තේරෙන්නේ
මේ ලෝකේ නසන්න තියෙන එකම හතුරා තමා කියලා. ඔව් මගේ හොඳ නම මගේ පැවැත්ම මගේ අනාගතය මගේ ජීවිතය මගේ ගමන මගේ හීන මේ මගේ මට කියන මේ දේවල් එක්ක ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතුණට අපි ගිහිල්ලා තියෙන්නේ ආපස්සටයි දයාබර සහෝදර සහෝදරියනි. ආපස්සට. ලෝකමින්මෙන් ඔබ ඉස්සරහට යයි. ඔබ දේවල් දිනාගනි. හැබැයි ඒක తాවකාලිකයි නේද? ඒක අර අඩි 6 වලාස්සටවත් අරගෙන යන්න බෑ නේද? එනිසා ජීවිතේ සැබෑ ගමන යන්න නම් තම කම නසන්නට ඕනෙමයි. බලන්න දහබර සහෝදර සහෝදරියනි මේ හබල කියන වචනේම තේරෙනව නේද? අපි කොච්චර සාංගික වෙන්න ඕනද කියලා ඉස්සරහට යන්න නම් හුළඟ හුළඟේ උදව්ව බෝට්ටුවේ උදව්ව ඒ ලී පතුරේ උදව්ව කී දෙනෙක් නම් අපිට උදව් වෙන්න ඕනද ඉස්සරහට අඩියක් තියන්න? සාංගික වෙන්නේ නැතුව පැවැත්මක් ඔබට තියෙනවද? වෙනමකුත් ඕනේ නැහැ. ඔබ බත්පිගාන දිහා බලන්නකෝ. ඔය බත්පිගානේ කී දහහක් සෙනග ඉන්නවද? ඔය බත් ඇටයක් අස්සේ ගොවියෝ ගොවියන්ගේ දහඩිය නේ. ඔය එළෝලුවක් අස්සේ කී දෙනෙක්ගේ දහඩිය තියෙනවද? උදුළු පාරවල් තියෙනවද? ඔය පිඟාන මැට්ටෙන් හදපු මිනිස්සයා ඒ මිනිස්සයාගේ ඇඟිලි සලකන ඔය පිඟානේ නැද්ද? බත්පිඟාන ඔබේ අතට එන්න ඔය ඔබේ බත්පිඟාන තියෙන්නේ එළෝලොයේ බතුයි මාළු මස් කෑල්ලක් විතරද? කී දහහක් නම් ඔය පිඟානේ ඉන්නවද? දහබර සහෝදර සහෝදරියනි ඔබට හුස්ම පොවන පළමු අම්මා ඔබේම වත්තේ හිටගෙන ඉන්න මහ ගහක් නේද? සාංගික වෙන්නේ නැති කිසි කෙනෙකුට මේ ගමන යන්න බෑ නේද? සාංගික වෙන්න නම් තම කම නසන්න ඕන නැද්ද? මම මට මගේ කියලා හිතන කිසි කෙනෙකුට සාංගික වෙන්න බෑ නේද? ඔබට දැන් තේරෙනවද ටික ටික මම තමයි පාපය කියන එක? පාපය කියන්නේ මම. ක්‍රිස්තුස් වහන්සේ කොහෙවත් කිව්වේ නෑ අල්ලපු ගෙදර කෙනාව නසන්න කියලා. ක්‍රිස්තුස් වහන්සේ නිකන්වත් කිව්වේ නෑ වෙන කිසි කෙනෙක්ව නසන්න කියලා. වෙන කිසි දෙයක් නසන්න කියලා. උන්වහන්සේ නසන්න කියලා කිව්වේ තම කම පමණයි නේද? දහවර සහෝදර සහෝදරියනි එහෙනම් මේ මම කියන අකුරු දෙක කොච්චර විනාශකාරීද? මේ ලෝකය දහවර සහෝදර සහෝදරියනි හදලා තියෙන්නෙම මම කියන අත්තිවාර මුඩ. ඒකයි මේ ලෝකයට අද වැරදිලා තියෙන්නේ. ඔබේ මගේ ජීවිත හදලා තියෙන්නේ මේ මම කියන දේ ඉස්මතු වෙන විදිහටයි. නේ ඉස්සර දරුවෙක් ස්වාමි කෙනෙක් වෙනකොට සිස්ටර් කෙනෙක් වෙනකොට මොනවද කරන්නේ? ඉස්සල්ලාම කරන දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? නම වෙනස් කරන එක. ඔව් ඉස්සර පූජාත්වර ලබනකොට සිස්ටර් කෙනෙක් වෙලා ලෝගු අඳිනකොට අර උප්පැන්නේ තිබිච්ච නම ඉරලා දානවා. අලුත් නමක් දෙනවා. ඒක පටන් ගත්තේ ඔබ අපි ඔබ නෙමේ. ඒක පටන් ගත්තේ ජේසුස් වහන්සේම තමයි. මහ මුහුදේ බෝට්ටුව ඇතුලේ හිටපු සීමොන්ට උන්වහන්සේ උප්පැන්නේ ඉරලා අලුත් නමක් දුන්නා පේදුරු කියලා. අස්සයාගේ පිටේ කඩුවක් ඉනේ ගහගෙන හිටපු අර උද්දච්ච අහංකාර පරිසවරයා මතකද? සාවුල්. උන්වහන්සේ මොකද කරුවේ? අස්සයාගේ පිටෙන් බිමට තල්ලු කරලා දවස් 3ක් අන්ධ කරලා සාවුල් කියන නම ලියලා තිබිච්ච කොලේ උප්පැන්නේ ඉරලා පාවුලු කියන අලුත් නමක් දෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ?
නම කියලා කියන්නේ නසන්න ඕන දෙයක්. දහබර සහෝදර සහෝදරියනි මේ තමකම නසනවා කියලා කියන එක ඇත්තටම යතුරක්. ඒක කරගන්න පුළුවන් කෙනෙකුට ජීවිතේ ගොඩාක් දේවල් ඉබේම වෙනවා. චුට්ටක් නතර වෙලා බලන්න ඔබ ඔබ ගැන හිතන්න ගිහිල්ලා ඔබ ඔබේ පැවැත්ම ගැන හිතන්න ගිහිල්ලා ඔබ ඔබේ අනාගතය ගැන හිතන්න ගිහිල්ලා ඔබ ඔබ ගැන හිතරක් හිතන්න ගිහිල්ලා වෙච්ච හානිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ කී දෙනෙක් එක තරහ වෙලා ඉන්නවද ආද? කී දෙනෙක්ගේ හතුරු වෙලාද ඔබ? ඊර්ෂ්‍යාව කියන එක අරගෙන ඉන්නේ කවුද? මම නේද? තරහව කියන එක පදිංචිලා තියෙන්නේ කොහෙද? මා තුල නේද? පේනව නේද මම කියලා කියන කෙනාගේ බහනකම? පේනව නේද ජේසුස් වහන්සේ මම කියන කෙනාව නසා ගන්න කියලා ඔබට මට කියා දුන්නේ ඇයි කියන එකේ බරපතලකම? දහවර සහෝදර සහෝදරියනි ඒ නිසාම තමයි ස්නාග ජෝන්තුමා කිව්වේ මම නම් දැන් ටික 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 අඩු වෙලා යන්න ඕනේ. උන්වහන්සේ ටික 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 වැඩි වෙන්නට ඕනේ. I must decrease and he must increase කියලා කිව්වේ ඒකයි. ඔව් ඒ නිසාම තමයි දයාබර සහෝදර සහෝදරයනි දේව මෑණියෝ ධන ගහගෙන කිව්වේ මම ඔබ වහන්සේ ගත කොළුවක් කියලා. මම මම නෙමේ. මට කරන්න බෑ. මට කරන්න බැහැ. හැබැයි ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඒ නිසා මාව නිකන් අතකොලුවක් වගේ ඔබේ අතේ තියාගන්න කියලා කිව්වේ හින්දායි. ඔව්. හැබැයි සාතන් හැමතිස්සෙම අපිට මතක් කරලා දෙන්නේ මොකන්ද? නෑ නෑ. ඔබට පුළුවන්. ඔබට පුළුවන්. ඔබ බලගතුයි. ව්‍යාපර සහෝදර සහෝදරයනි ජම්ම පාපය කියන්නේ මොකද්ද? ජම්ම පාපය කියන්නේ මොකක්ද? ජම්ම පාපය කියන්නේ මම කියන එකට තමයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සමානකමට ස්වරූපයට මනුස්සයව මවලා ජීවිතයේ සදාතන ජීවිතය සියලු දේ දීලා තියෙනකොට සාතන් හොරෙන් හොරෙන් රිංගුවා ඒ වගේ පපු ඇතුළට. මොනවද කිව්වේ? දෙවියන් වහන්සේ ඕන්නෑ. ඔයාට පුළුවන්. ඔබට පුළුවන්. එයාව ඕන්නෑ. ඔබට පුළුවන්. ජම්ම පාපය කියන්නේ ඔන්න ඕකටයි. අන්න ඒ නිසාම තමයි දයාබර සහෝදර සහෝදරින් අද අපි තේරුම් ගන්නට ඕනේ මේ ධනාත්මක චින්තනය කියන එකත් ආගමක් නෙමේ. පටල ගන්න එපා. වරද්ද ගන්න එපා. අද ගොඩාක් දෙනෙක් හිතනවා ධනාත්මක චින්තනය නිකන් ආගමක් වගේ. ධනාත්මක චින්තනයට වඳිනවා. ධනාත්මක චින්තනයට දුම් අල්ලනවා. ධනාත්මක චින්තනය හරියට යාලට මහා ආගමක්. I can.lk මට පුළුවන්. මමයි රජා. මට පුළුවන්. රජින මමයි අපේ රාජ්‍යය. ජේසුස් වහන්සේ කුරුසේ කරට ගන්න කලින් මල් වෙන දන ගහලා ඇස්වල කඳුළු හිඳිලා ලේ ගලනකම් මොනවද කිව්වේ? තාත්තේ මට බෑ. මට බෑ තාත්තේ. මගේ හිත කැමති ඒත් මම දුබලයි. පේනවා නේද යැපීම? පේනවා නේද සාංගිකකම? මේ උන්වහන්සේ මොනවද මේ නොකිය කියන්නේ? තාත්තේ එන්න මාත් එක්ක මේ කුරුසේ කරට ගමු අපි. මේක මට බෑ. එන්න තාත්තේ අපි කරට ගමු. මට බෑ මේක. දේව මෑණියෝ මම ඔබ වහන්සේගේ අතකොලුවක් කියනකොට මොනවද නොකිය කිව්වේ? මට බෑ. එන්න අපි කරමු. සුදාත්මයානෝ සේනාකුළු ශාලාවට රිංගල මොනවද කිව්වේ? උඹලට බෑ. අපි කරමු. දහබර සහෝදර සහෝදරියනි අද අපේ පවුල් වලට මොකද වෙලා තියෙන්නේ? තාත්තා තාත්තගේ ලෝකේ තනියම, අම්මා අම්මගේ ලෝකේ තනියම, දරුවෝ දරුවන්ගේ කාමරවල තනියම. පේනව නේද මේ තමකම, මේ මම
මම කියන දේ කොච්චර විනාශකාරීද කියලා පේනව නේද? අන්නේ හිඳයි අද අපි ඔබට දෙන්නේ සාංගික භවයේ හබල. තමකම නැසීමේ හබල. තමකම නැසන හැම කෙනෙක්ම ටික 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 සාංගික වෙනවා. මම කියන කෙනාව මරන්න මරන්න අපි කියන එක හැදෙන්න පටන් ගන්නවා. හැබැයි මම කියන එක හැදෙන්න හැදෙන්න අපි කියන එක මැරිලා යනවා. සංගය මැරෙනවා. මේ ලෝකෙට වෙලා තියෙන එක නේද? අපේ රටට වෙලා තියෙනෙත් ඒකම නේද? සිංහලයෝ දෙමළු හැටියට, ගැහැණු පිරිමි හැටියට, දුප්පතුන් පොසතුන් හැටියට, සමහරලාට ගිහියෝ පැවිද්දෝ හැටියට, වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා තනි වෙලා තනි වෙලා අද මේ විනාශ වෙලා තියෙන්නේ මම නිසා නේද? මම වෙනුවට අපි කියන එක આવොත් කොහොම ලස්සනද තියෙයිද? එනිසා දහබර සහෝදර සහෝදරියනි අපිට වැරදිලා. ඔව්. අන්නේ හිඳයි ස්වාමින් වහන්සේට මතක් කරලා දෙන්නේ. අද මේ ලස්සන හබල අල්ලගන්න. මේ ලස්සන හබල අල්ලගන්න. නේ? බලන්න ඔය හබල අපි එකතු වෙලා හබල් ගැහුවොත් මොන තරම් ලස්සන ගමනක් අපිට යන්න පුළුවන්ද? අද මිනිස්සු තනියම ජීවත් වෙන්න පටන් අරගෙන මොකද වෙලා තියෙන්නේ? මානසික රෝගීන් වැඩි වෙලා. ඔව්. අසහනයෙන් පෙළෙන අය වැඩි වෙලා. අද පවුල තුල විවාහය තුල මම කියන කෙනා හැදෙන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? වික්කසාද වැඩි වෙලා. ඔව්. එනිසා දහබර සහෝදර සහෝදරියනි වෙනස් වෙන්න කාලය ඇවිල්ලා. අර මම කියන ආත්මార్థකාමී පෞකාර හබල මුහුදට විසි කරලා අපි කියන හබල අපි අල්ලගමු. මේ අපි කියන හබලෙන් අපි සාංගීකව ගමනක් යමු. අන්නේ දාට තමයි දහබර සහෝදර සහෝදරියනි අපේ ජීවිත උන්වහන්සේට ප්‍රසන්න වෙන්නේ. දෙවියන් වහන්සේ දිහා බලන්නකෝ පොඩ්ඩක්. අනිත් ඔක්කොම පැත්තකින් දාන්නකෝ. දෙවියන් වහන්සේ සාංගික නෙමේද? එකම දෙවියන් වහන්සේ තුල තුන් දෙනෙක් නැද්ද? දෙවියන් වහන්සේගේ නොපෙනෙන රූපය ක්‍රිස්තුන් වහන්සේ නෙමේද? දෙවියන් වහන්සේගේ අද්දක වගේ සුද්ධාත්මයානෝ පුත්‍රයානෝ එකට ඉන්නේ නැද්ද? පුත්‍රයාණු ඇවිල්ලා හැම තිස්සෙම අපිට කිව්වේ තාත්තා ගැන නෙමේද? සුද්ධාත්මයාණු ඇවිල්ලා සම්පූර්ණ කරලා ගියේ ඒ සාංගික ආදරේ නෙමේද? එයාලා ආත්මార్థකාමීද? ජේසුස් වහන්සේ රොටි අතට අරගෙන මාළු අතේ තියාගෙන නිකම් මේ මැජික් කාරයක් වගේ ඒවා වැඩි කෙරුවද? නැහැ. උන්වහන්සේ රොටි අතේ තියාගෙන මාළු අතේ තියාගෙන තාත්තා දිහා බැලුවා. සාංගික වුණා. උන්වහන්සේ සීතල මලමිණිට අත තියලා ඇස් දෙක වහගෙන තාත්තා දිහා බැලුවා. උන්වහන්සේ කානානුවර ඇල් වතුරට අත තියලා තාත්තා දිහා බැලුවා. උන්වහන්සේ අර මහ මුහුදේ කුණාටුවට අද්දික් කරලා තාත්තට කතා කෙරුවා. හැම තිස්සෙම උන්වහන්සේ හැම දෙයක්ම කෙරුවේ සාංගිකවයි. වෙන එකක් තියා උන්වහන්සේ කිව්වා සුද්ධාත්මයානෝ ඇවිල්ලා ඉතුරු ටික කරලා යයි කියලා. එච්චර බහැපත්. බහැපත්. මහදහවර සහෝදර සහෝදරයනි අද සමහරු දේශනා කරන්නේ සමහරු ප්‍රාතිහාර්ය කරන්නේ සමහර මූලධර්මවාදීන් ක්‍රිස්තු ධර්මය විනාශ කරන්නේ සුද්ධ වූ ත්‍රිත්වයේ හතරවෙනි දෙනන් වහන්සේ වගේ. එච්චර ආඩම්බරයි. එච්චර උද්දච්චයි. එයාලගේ ඇඳුම් පැළඳුම් එයාලගේ යාන වාහන එයාලගේ පින්තූර ෆොටෝස් මම එයාලා කියනවා රූප වන්දනාව කරන්න එපා කියලා. හැබැයි එයාලගේ රූපය හැම තැනම එල්ලනවා. පව්. අපි ආඥා කරමු. දයාබර සහෝදර සහෝදරියනි පාපය කියන්නේ මම. තම කම නසන මිනිස්සුන්ට
හබලෙන් ස්වර්ගයට ගියා කි. ඔව්, එක බලගත්ු හබලක්. එක සාංගික හබලක්. එක එක අතෙන් නෙමේ අත් දෙකෙන් යන ගමනක්. සාංගිකයි. එනිසා ඔබ මේ හබල අරගෙන ගෙදර යන්න. ඔබේ ඔය ආත්මාර්ථකාමී මම මට මගේ කියන ඔය පුහු සංකල්ප ටික මුහුදට විසි කරලා ලස්සන සාංගික ගමනක් යන්න. ජේසු පිහිටයි ඔබට.